සුබමත්දාර. ගෙවෙන දවසේ උණුසුමපත් මුලින්ම ඔබට කියන අයිටීන් ප්‍රවෘත්ති සමගින් මම චරිත දරංජය පමණු හේන්ද්‍ර. මම ගයාල අක්‍රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480ක්. සාම සමුළුවේ ජනපතිගේ ප්‍රකාශයට විද්වතුන්ගේ පැසසුම්. වායුගෝලයේ පීඩන අවපාතයක් ප්‍රදේශ රැසකට වැසි. කීප් නාර්ට පහර දීම සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශය අධිකරණයට. ස්වීඩන් අගමැති විශ්වාසභංගින් පරාජය වෙයි. ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 480ක සංවර්ධන ආධාරයක් සැපීමට ඇමරිකාව සූදානමින් සිටිනවා. ඇමරිකාවේ සහස්ත්‍ර අභියෝගතා සංස්ථාවයි ශ්‍රී ලංකාවට මේ මුදල ලබා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීමට නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇමරිකා සහස්ත්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රොක් බියමන් සමග සාකච්ඡා පැවැත්වුවා. එහිදී එම සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කළේ මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත සකස් කර අවසන් බවයි. එය සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළා. අනතුරුව දෙසැම්බර් මාසයේදී අදාළ ගිවිසුමට කොළඹදී අත්සන් තැබීමට හැකි බව ඒ මහතා ප්‍රකාශ කළා. එම සංස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද සහභාගි වන්නේ නම් අතිශයින් කෘතඥ වන බවයි ඔහු සඳහන් කළේ. ජනාධිපතිතුමා ඊට එකඟතාව පළ කළා. ඇමරිකාව දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන සහාය පිළිබඳව ජනාධිපතිතුමා ස්තුතිය පළ කළා. ඇමෙරිකාව ලබා දුන් මෙම ආධාරය ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන සේවාවේ සංවර්ධනයට යෙදවෙනවා. මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘතිද ඊට ඇතුළත් බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය අද ඇමතීමට නියමිතයි. දේශ සීමාවලින් වෙන් වූ ලෝකයේ එකම සාමූහිකත්වයට ගෙන එන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අසිරිමත් ධජයයි. ජගත් රාජනායකින් එම අසිරිමත් ධජය යටතේ පෙළගැසෙන මේ මොහොතේ සිව්වෙනි වතාවටත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ ස්වරූපය වඩාත් ධනාත්මක ලෙස වර්ධනය කරගන්නට අතිමහත් දේශපාලන කැපකිරීමක් සහ කාර්යභාරයක් සිදු කළා. එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී අමතා සිදු කරනු ලබන ප්‍රකාශය තුළින් එම ජාත්‍යන්තර ස්ථාවරත්වය තවදුරටත් වැඩි දියුණු වෙනවා ඇති බවට දේශපාලන විචාරකයින්ගේ මතයයි. එම ප්‍රකාශය දෙස ලෝ පුරා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම මිත්‍ර ශ්‍රීලී රාජ්‍ය නායකයින් විශේෂ අවධානයක් යොමු කර ඇති බව මේ මොහොතේ මා ඔබට කිව යුතුයි. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිව්යෝක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ඊයේ ඇමතුවා. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවයි මෙය පැවැත්වෙන්නේ. නෙල්සන් මැන්ඩෙලා ජන්ම සත සංවත්සරය සමරමින් සාම සමුළුව සංවිධාන කෙරෙනවා. නෙල්සන් මැන්ඩෙලා ගිය මගෙහි යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී ලෝක නායකයින්ට ආරාධනය කළා. නෙල්සන් මැන්ඩෙලා චරිතය ප්‍රධාන වශයෙන්ම ලෝකයට පෙන්නුම් කළේ බලය අත්හැරීම සහ බලය සීමා කිරීම සහ බලේ රැඳී සිටීම පිළිබඳව කොතෙක් දුරට මානවවාදී ලෙස කටයුතු කළද යන්නයි. අද ලෝකයේ ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ඨ නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ ගමන නොවේ. ඒ නිසා තමයි මැන්ඩෙලාගේ ගමන පිළිබඳව ලෝකයට සිහිපත් කිරීමට සිදු වී තිබෙන්නේ. ඒ නිසා සාමය සංහිඳියාව, ජාතීන් අතර සමගිය, මානවවාදී විශිෂ්ට ගමනක් පිළිබඳව ලෝකයට කියා දුන් එවැනි විශිෂ්ට නායකයෙකුගේ චරිතය ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ අද ලෝක නායකයින් කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ තුල ගැඹු වූ තිබූ මානවවාදයේ ගැඹුරු බව, මිනිසුන් කෙරෙහි දැක්වූ ආදරය, බලය පිළිබඳව ඔහු තුල තිබුණු විශේෂයෙන්ම කෑදරකමින් නැත්නම් බලයට තිබුණු ආශාවෙන් ඔහු ඉවත් වීම ශ්‍රී ලංකා ජනරජයේත් ජනතාවගේ ගෞරවය ප්‍රණාමය ඒ ශ්‍රේෂ්ඨ මැන්ඩෙලා වැනි නායකයින්ට උදකරනා වගේම ලෝකයේ සියලු නායකයින්ට ආරාධනා කරනවා නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ට නායකයෙක්ගේ ගමන අපි සෑම කෙනෙක්ම යමුයි කියලා.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමින් මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසාදය පිරිනැමුවා. ඒ මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව ඒ මහතා සාදරයෙන් පිළිගන්නා බවයි. මාලදිවයින් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉබ්‍රහීම් මොහමඩ් සෝලි මහතාටද අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් නමතා සුබ පැතුම් එක්කලා. මාලදිවයින් හිටපු ජනාධිපතිවරයෙකු වන මොහමඩ් නෂීඩ් මහතා ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. මාලදිවයිනේ දේශපාලන තත්ත්වය හා කලාපයේ දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් මාලදිවයිනේ සිදු කර ඇති ආයෝජනද අග්‍රාමාත්‍යවරයා ගේ කළා. මාලදිවයිනේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කරන බවයි නෂීඩ් මහතා පෙන්වා දුන්නේ. මාලදිවයින් නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට එක් වන ලෙසද එම හතා රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි සතුස මූලවංචා නඩුව අද යළි කුරුණෑගල මහාධිකරණයේදී විභාගයට ගෙනුණා. ඒ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ. සතුස හිටපු සභාපතිවරයාගේ ලේකම්වරියක වූ සදානා නිමාලි විජේවික්‍රම එහිදී දෙවන දිනටත් සාක්ෂි ලබා දුන්නා. ලංකා සතුස ආයතනයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත භාණ්ඩ නිකුත් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිලිඳු ජනතාවට බෙදා දීමට නොව වයඹ මැතිවරණ ගිණුමට බව එහිදී සාක්ෂිකාරිය කියා සිටියා. පරිගණක පද්ධතියට අනුව මෙම ගනුදෙනුවට අදාළ භාණ්ඩ නිකුත් කර තිබෙන්නේ පළමු විත්තිකරුගේ ඉල්ලීම මත බවද ඇය සාක්ෂි දෙමින් පැවසුවා. පළමු විත්තිකරු භාණ්ඩ ලබා දෙන ලෙසට ඉල්ලා එවා තිබූ ලියවිල්ලෙහි සඳහන් ඇතැම් කොටස් මකා දමා තිබෙන බවද ඇය සාක්ෂි දෙමින් සඳහන් කර සිටියා. විජේවික්‍රම මහත්මිය පැවසුවේ අත්සන් කර එවා තිබූ සියලු ලියකියවිලි තමා මූල්‍ය අංශයට භාර දුන් බවයි. මේ අනුව සදානා නිමාලි විජේවික්‍රමගේ සාක්ෂි විමසීම අවසන් කෙරුණා. නඩුව හෙට දිනේ දක්වා කල් තැබුණු අතර එතෙක් සියලු විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි විනිසුරුවරිය නියෝග කළේ. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනුණා. ඇපමත නිදහස් වී සිටින අටවන විත්තිකරුවන හිටපු යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී, එවකට යුදහමුදා බුද්ධ්‍යංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු විත්තිකරුවන් අට දෙනා අධිකරණයේ පෙනී සිටියා. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රකාශය සහ ආරක්ෂක අමාත්‍යංශයේ වත්මන් ලේකම් කපිල වෛද්‍යරත්න මහතා දොම්පේ බදුවත්තේ පවත්වාගෙන ගිය යුදහමුදා බුද්ධ්‍යංශ නිවාසය ගැන ලබා දී තිබූ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මෙම නඩුව දෙසැම්බර් මස 11 වනදාට කල් තැබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා. ගීතනාට පහර දීම ගැන මගේ අනුදැනුම ඇතුව මෙයා වෙලා තියෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මෙතෙන්ට ඇවිල්ලා සාක්ෂි දීලා තියෙනවා. ඒ ගැන තමයි මගෙන් ඇහුවේ. මම එදත් කිව්වා අදත් කියනවා කොළඹ වෙච්ච පහර දීම් පැහැර ගැනීම සියලුම දේ ගෝඨාභය රාජපක්ෂලා කපිල හෙන්ද විතාරණලා මෙහවපු කල්ලි හරහා සිදු වුණු දේවල් කියලා. ගෝඨාභය රාජපක්ෂ මම හිරේ ඉන්නකොටත් පුළුවන් තරම් මට රාජකාරී කරපු මගේ වටේ හිටපු නිලධාරීන් ආදී අත්අඩංගුවට අරගෙන වද දිදී මාස ගණන් හිර කරගෙන ඉඳගෙන හමුදා කර්නල්ලා බ්‍රිගේඩියර්ලා බුද්ධ්‍යංශ අය කතාවක් ගොතන්න උත්සාහ කරා මම පහර දීම් වලට ඝාතන වලට සම්බන්ධයි කියලා. ඒ වෙලෙත් එයාට එක් කරගන්න බැරි වුණා. තාමත් මං හිතන්නේ උත්සාහයක දෙනවා නමුත් අසාර්ථකයි. ඉතින් මම කිලින්ම කියන්නේ ඉතින් මම යුද්ධ මෙහෙයුම ඇරෙන්න කොළඹ පැත්තේ කරපු බුද්ධි මෙහෙයුම ආදී ගෝඨාභය රාජපක්ෂ තමයි කරේ. කොළඹ සිද්ධ වෙච්ච දේවල් යුද්ධයට බාහිරව සිද්ධ වුණ අපරාධ ගැන වග කියන්නේ යුද හමුදාපතික වැඳීමක් නෑ. ඒව ගැන සොයන්න පරීක්ෂණ කරන්න වාකීව තිබුණේ ගෝඨාභය රාජපක්ෂට සහ පොලිසියට. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව අපමත මුදාහැරීමට අධිකරණය නියෝග කළා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2012 වසරේදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව අප ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබුණා. එය සලකා බැලූ අභියාචනා අධිකරණය රුපියල් ලක්ෂ 2ක ශරීර අපමත ඔහු මුදාහැරීමට නියෝග කළා. සැකකරු ඇපඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා. නඩුවේ දෙවන සැකකරුවන බන්ධනාගාර හිටපු අධිකාරී එමිල් රංජන් ළමාහේවා යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී අයිකේ මහානාම සහ රාජ්‍ය දෙව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අය ඇප මත මුදා හැරුණා. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් කෝටි 2ක් ලබා ගැනීම ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනාවයි. එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් ශරීර ඇප 3ක් මත ඔවුන් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති සහතිකයේ නීත්‍යානුකූල තත්ත්වයක් නොමැති බව එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. මෙහි වැඩිදුර පරීක්ෂණ දෙසැම්බර් මස 11 වනදාට කල් තැබුණා. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාට කටහඬ පරීක්ෂණයකට යොමු වන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. රජයේ රස පරීක්ෂකවරයා වෙත හෙට උදෑසන ඔහු පරීක්ෂණයට යොමු කිරීමටයි නියමිත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ටාසය බහර නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා නාමල් කුමාර මහතාට දැනුම් දුන් බව හෙළි කරමින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී දුරකථන සංවාදයක් පිළිබඳවද හෙළි කෙරුණා. සංවාදයේ හඩපට පරීක්ෂා කිරීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කළා. නෙල්සන් මැන්ඩෙලා ගමන්ගත් මගේ යාමට ලොව සියලු නායකයින්ට ආරාධනා කරමින් නෙල්සන් මැන්ඩෙලා සම සමුළුවේදී ජනාධිපති කළ කතාව බොහෝ දිනාගේ පැසසුමට ලක්ව තිබෙනවා. ඒ පිළිබඳ පළ වූ අදහස් කීපයක් දැන් නෙල්සන් මැන්ඩෙලා වැනි ප්‍රජාතන්ත්‍රවාදය නිදහස හා සාමය පිළිබඳව බොහොම පරමාදර්ශී නායකයෙක් ගැන සිහි කරමින් ගරු ජනාධිපතිතුමන් කළ කතාව මං හිතන්නේ අපි සියලු දෙනාම අගය කළ යුතු දෙයක්. නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීම සඳහා පැවතුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍ය පාලනයක් තමයි 2015 ජනවාරි 8 වෙනිදා පෙරලා දැමුවේ. ජනාධිපතිතුමන් ප්‍රකාශ කළා වගේම අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි බොහොම සාමකාමී සියලු දෙනාටම ගරු කරන අන්‍ය ජාතීන් සියලු ජාතීන් අතර සංහිඳියාවක් ඇති සාමකාමී රටක්. නෙල්සන් මැන්ඩෙලා කියන්නේ අපේ ලෝකයේ කිසිම දාක මැකී යන්නේ නැති විරෝධාර නාමයක්. එතුමාගේ ප්‍රතිපත්ති නැවත අපි අනුගමනය කළ යුතුයි කියන අවධාරණය කිරීම ඉතාම වැදගත් වුණා. මේ නාමය සඳහන් කරමින් ජනාධිපතිතුමා හැම කෙනෙක්ගේම ඉල්ලා සිටියේ අපි නැවත යමු නෙල්සන් මැන්ඩෙලා අනුස්මරණය කිරීම කියන්නේ එතුමාගේ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරමු. මේ ප්‍රකාශය තාම බලවත් වෙන්නේ එතුමා ප්‍රකාශ කරන්න උත්සාහ කළේ ලෝකයට අද අවශ්‍ය වෙන්නේ යුද්ධය නෙමෙයි සාමයයි. මේක මෑත ලෝකයට කරන ලද අභීත ප්‍රකාශයක්. මේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සම්බන්ධයෙන් තියෙන වැදගත් ආදර්ශයක් තමයි දකුණු අප්‍රිකානු ආණ්ඩුක ව්‍යවස්ථාව. ඒ නිසා මෙබඳු නායකයෙක් පිළිබඳව තමයි ලංකාවේ ජනාධිපතිවරයා විශේෂ දේශනයක් පැවැත්වුවේ. ඒක මේ ජනාධිපතිවරයාට සම්මාකාරයකට නැකම් කියන දේශනේ. මොකද නෙල්සන් මැන්ඩෙලාට සමකල හැකි ඔහුගේ දේශපාලන අරමුණු වලට ක්‍රියාමාර්ග වලට සමකල හැකි සමාජ පෙරළියක් තමයි 2015 ජනවාරි මාසේ 9 වෙනිදා මේ රටේ සිද්ධ වුණේ. එමගින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය වුණා. අපි අවුරුදු 30ක් යුද්ධ කරලා ඉවර වෙන අද හැරිලා බලපුවම අපිට පේන දේ තමයි අපි ලබාගත කිසිදු ජයක් නැහැ. අපි අවුරුදු 30කින් මේ රට පහළට ගියා. ඒ නිසා තමයි අපි කියන්නේ සංහිඳියාව වැදගත්, ජාතීන් අතර එකමුතුව වැදගත්, වර්ණවාදය, කුලවාදය, ජාතිවාදය කියන එක ඉතාම නරක සිද්ධාන්ත කියන එක. මේක තහවුරු කරන්න තමයි 2015 ජනාධිපතිවරයා ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක තවදුරටත් තහවුරු කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. එතුමාගේ මතේ අදටත් එතුමා ඉන්නවා කියන එක තහවුරු කරා මේ එක්සත් ජාතිකගේ සංවිධානය තුළ ඔහු කරපු ඉතාම වැදගත් සහ නිර්භීත ප්‍රකාශය. මම හිතනවා මේ රටේ තියෙන ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයට අරගෙන යෑමේ හොඳ අවස්ථාවක් සහ ජාත්‍යන්තරයේ අවධානය ලංකාවේ සංහිඳියාව සහ සමගිය යුද්ධෙන් පස්සේ ඇතිවන සමගිය පිළිබඳ ලංකාව දක්වන උනන්දුව තහවුරු කරන්න ඉතාම හොඳ අවස්ථාවක්.
දශක දෙකකට අධික සේවා කාලය තුලදී ඇමරේෂන් කෝපරේෂන් නම් සමාගමක් පිළිබඳව කිසිදු දිනක අසා නොතිබූ බව මනෝජ් දවාස් ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා න්‍යායලයින් ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා සමාගම්වල සිදුව ඇති අක්‍රමිකතා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 2010 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඇණිය පුළුල් කිරීම හා නවීකරණය කිරීමට අදාළ යෝජනාවක් සම්බන්ධයෙන් තමාව දැනුවත් කර නොතිබූ බව ගුණවර්ධන මහතා කොමිසම හමුවේ කියා සිටියා. ඇමරේෂන් කෝපරේෂන් නම් සමාගමක් සමග අදාළ ලිපි හුවමාරුව සිදු වී තිබූ අතර එවකට ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තමාට එම ලිපිගොනුවල පිටපතක් හෝ යොමු කර නොතිබූ බව ඔහු පැවසුවා. සාමාන්‍යයෙන් සමාගමේ විධායක මට්ටමේ තීන්දුව සම්බන්ධව වගකීම තිබෙන්නේ ප්‍රධාන විධායක නිලධාරියාටයි. මේ නිසා අදාළ ලිපිගොනු සම්බන්ධයෙන් එම නිලධාරියාව දැනුවත් කළ යුතු වෙනවා. ඇමරේෂන් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර මෙම ලිපි හුවමාරුව 2010 වසරේ ජනවාරි 7, පෙබරවාරි 15 සහ 17 යන දිනවලදී සිදු වී තිබෙනවා. නමුත් තමා එම ලිපි දුටුවේ 2010 වසරේ ජූනි හෝ ජූලි මාසවලදී බවද ගුණවර්ධන මහතා පැවසුවා. අදාළ සමාගම මෙම ලිපි ගනුදෙනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, හිටපු රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල් BMS බටගොඩ සහ වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් රංජිත් ද සිල්වා යන අය සමග සිදු කර ඇති බව ගුණවර්ධන මහතා පැවසුවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කළ හැකියි විශ්වාස කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ඊට ලබා දෙන ලෙසයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා ඉල්ලා සිටින්නේ. ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගෙනෙනවා නම් සංශෝධනය සිදු වී තුවන්නේ තිබෙන ව්‍යවස්ථාවට අනුරූපී වන නිසා අපි ශේෂ්ඨාධිකරණයට ගිහිලා කරුණු පෙන්වා දෙනවා. ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නිසා අපිට දැනෙන ආකාරයට අපිට පෙනෙන ආකාරයට මේ විදිහට තමයි සම්මත විය යුත්තේ කියලා. 20 වෙනි සංශෝධනය වඩාත් යෝග්‍ය පාර්ලිමේන්තුවේ 3-2 අමතරව ජනමත විචාරණයක් ලබා දෙනවා නම් අපි කැමතියි. ඒතරේ 225ට පුළුවන් මේක බ්ලොක් කරන්න. හැබැයි ඊට වඩා යෝග්‍යයි මේක ජනතාවගේ ජනමත මිසුමට ලක් කරනවා නම්. ඒ නිසා අපි දේශපාලනික ලෙස පෙනී හිටින්නේ මේකට ජනමත විචාරණකට යා යුතුයි කියලා. අපි විශ්වාස කරන මේකේ සමහර වගන් සදා ජනමත විචාරණ දේවි කියලා ශේෂ්ඨාධිකරණය. පාර්ලිමේන්තුවේ 3-2 මේක හිර කරන්න එපා. දැන් යටි දේශපාලන ගේම් වලට 20 වෙනි සංශෝධන පාර්ලිමේන්තුවේ හිර කරන්න නැතුව පාර්ලිමේන්තුවේ හැමදෙනාම උත්සාහ කරන්න ඕන දැන් 20 වෙනි සංශෝධන 3-2 දෙන්න. ඇයි? විවෘත කරන්න ඕන ජනතාවට. ඒ නිසා වඩාත් යෝග්‍ය නේද කිසි කෙනෙක් මේක පාර්ලිමේන්තුවේ බ්ලොක් කරන්න ඉඩ නොදී ජනතාවට හමුවට ගිහිල්ලා අපි හමු 20ද හොඳ නරකද අපි ලෑස්ති ජනමත විචාරණයට අපිට විශ්වාසයක් තිබෙනවා ජනතාවගේ අනුමැතියක මේක සම්මත කරගත හැකි වේවි කියලා. ඩොලරයේ මිල ඉහළ යෑමේ බලපෑම අපේ රටට පමණක් නොව වෙනත් රටවලටද බලපාන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති උත්සව අවස්ථාවකදී. ආසියානු කලාපයේ කාලගුණය සහ දේශගුණය අවධානමට ලක්වීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ නියුතුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙක්ව ගොවියා වෙනුවෙන් හඳුන්වා දෙන මෙම රක්ෂණ ක්‍රමය දර්ශක මත පදනම් වනවා. දැනට මෙම ක්‍රමය වවුනියාවේ පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක වන අතර මෙම රක්ෂණ ක්‍රමය මගින් කාලගුණික අවධානමට ලක්වන ගොවියන්ට සහනයක් සැලසීමට රජය බලාපොරොත්තු වෙනවා. මෙම වැඩමුළුව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් W.P. විජයරත්න, ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ නියෝජිතයින් ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. පියලාව ප්‍රමාණය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මුල් ඒකකයේ මේ අවප්‍රමාණය වෙන කලාපයේ සියලුම රටවල් වල චීනටත් අද මේ සඳහා බලපෑමක් තියෙනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත්තු තීන්දුවක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා. නමුත් අපිට මේකට මුහුණ දීමේ ශක්තිය තියෙනවා. මේක ආර්ථික කඩාවැටීමක් අරාජික වීමක් නෙවෙයි. අගමැතිතුමා කියලා තියෙනත් අපි රජයත් අවධානය යොමු කරනවා අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනවශ්‍ය භාණ්ඩ ගෙන එන කටයුත්ත යම් ආකාරයක අධෛර්ය කිරීමක් කළ යුතු වෙනවා කෙටි කාලීනව. ඊට පසුව අපිට මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනේ පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වායුගොල්ලේ පවතින පීඩන අවපාතය ඊට හේතු වී තිබෙනවා. දිවයිනාවට අහල වායුගොල්ලේ කැළමින් ස්වභාවයක් තියෙනවා. මේ හේතු නිසා දිවයිනේ බොහෝ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. මීට අමතරව උදේ කාලයේදී කොළඹ, කළුතර, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඌව, සබරගමුව, බස්නාහිර, දකුණු සහ මධ්‍යම වගේ පළාත්වල අමාර ස්ථානවලට මිලිමීටර් 75-100 අතර මට්ටමේ වර්ෂාපතනය ලැබීමේ හැකියාවකුත් තියෙනවා.
තියෙනවා. මේ වැසි සහිත කාලගුණික තත්ත්වයේ තියෙනකොට අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වැසි සමග తాවකාලිකව සදසුලන් ඇති වෙන්න පුළුවන්. දිවයින වටා තියෙන මුහුතීරය ගත්තම විශේෂයෙන් පුත්තලම සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන මුහුතීරවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තමයි ඇති වෙන්න හැකියාවක් තියෙන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟ නිත දිශාවෙන් තමයි ප්‍රධාන වශයෙන් හමන්නේ. වේගය සාමාන්‍යයෙන් 60 කිලෝමීටර් 30-34 අතර අගයක් ගන්න හැකියාවක් තියෙනවා. ඔක්තෝබර් පළමුවනදාට යෙදී ඇති ලෝක වැඩිහිටි හා ළමා දින වෙනුවෙන් මද්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අද පැවැත්වුණා. සපලමත් දිගු දිවියක සුව විඳුම යන තේමාවෙන් මෙවර වැඩිහිටි දිනය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය පවසන්නේ. අපි අලුතෙන් පටන් අරන් තියෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සතුටු ගම්මාන කියලා ව්‍යාපෘතියක් ගම්මාන 350ක් තෝරගෙන තියෙනවා. එතදී අපි බලාපොරොත්තු වෙන්නේ හැම ගම්මානයකම වැඩිහිටි හවුලක් හදලා ඒ වැඩිහිටි හවුල තමයි ඒ ගමේ බලකරණය කරන්නේ සෙසු ප්‍රජාව සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා. ඒතර අපි ඒ කණ්ඩායම් දැනුවත් කිරීම අපි ආරම්භ කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒ වැඩිහිටියන්ගේ හවුල තුලින් ඒ ගමේ ප්‍රජාවගේ සෞඛ්‍ය නංවාලීම එහෙම නැත්නම් සෞඛ්‍ය ගුණාත්මකභාවය වැඩි කරන්න කටයුතු කරගෙන යනවා. වැඩිහිටි ජනගහනය වැඩිවීමට බොහෝ හේතු කාරණා බලපානවා. පත් පාලනය, ඒ වගේම කුඩා දරුවන්ගේ මරණ අඩුවීම, ගේම සෞඛ්‍ය පහසුකම් වැඩිවීම සහ ජීවිත කාලය වැඩිවීම කියන මේ කරුණු කාරණා සියල්ල මේක තමයි වැඩිහිටියෝ වැඩි වෙන්නේ. මේ දිගු ජීවිතයට අපි මීට වඩා ගුණාත්මක බවක් මේකට එකතු කරන්න පුළුවන්ද කියන මතය මත තමයි මේ අවුරුද්දේ ලෝක අගාත දිනය සමරන්නේ අපි අපේ සියලුම වැඩ කටයුතු කරන්නේ. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමගින් එක්වන්න. රාත්‍රී 10ට යලිත් මුණ ගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්. තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් පමණක් පෙනී සිටින දේශපාලකයන් ගැන නරක ආදර්ශයන් ඕනෑ තරම් මේ රටේ තිබේ. මේ බඩගෝස්තරවාදී දේශපාලනය පිළිකුල් සහගත බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. එහෙත් විලි ලැජ්ජා නැතිව තමන්ගේ ඒ අවස්ථාවාදී දේශපාලනය ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට තරම් පහත් වූවන්ද මේ රටේ සිටීම කනගාටුවට කරුණකි. අපි ආවම අපි මලය ආපු දවසට අපි ඒක ක්‍රියාත්මක කරනවා. පසුකියදා හිටපු ජනාධිපතිවරයා මෙන්ම එම පාලන සමයේදී මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවකට වාඩි වී ආර්ථික ඔස්තාර්වරයෙකු ලෙස කරුණු කියන්නට හැදුවාට එළියට පැන්නේ තමන්ගේ අවස්ථාවාදී දේශපාලනයයි. රුපියල අවප්‍රමාණය වී ආර්ථිකය කඩාවැටී මහජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්වී ඇති බව ඔහු ඉලක්කම් ගොඩක් ගැන කියමින් පෙන්වා දෙන්නට උත්සාහ කළේය. ආණ්ඩුව ඊට වගකිව යුතු බවත් ඒවාට පිළියම් යෙදීමට කටයුතු කර නැති බවටත් චෝදනා කළේය. කිසියම් හෝ වරදක් නිසා ආර්ථික අර්බුදයකින් ජනතාව පීඩාවට පත්වී සිටි නම් ජනතාවට වග කියන දේශපාලකයෙකු කළ යුත්තේ ඊට අවශ්‍ය පිළියම් කඩිනමින් යෝජනා කිරීමයි. ඇත්ත ප්‍රශ්නවලට උත්තර නැතිව පදනම් නැති විවේචනයන් කිරීම පහත් ගතියකි. රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා මහින්ද උත්තරයක් දුන්නේ නැත. මහින්ද එතනින් නොනැවති තමන්ගේ ආණ්ඩුවක් ආවාම ප්‍රශ්නය විසඳන බවට නම් පොරොන්දුවක් දුන්නේය. ඒ කියන්නේ ඔහු සතුව කුමක් හෝ උත්තරයක් සංගවාගෙන තබාගෙන සිටින බවය. ඒක ක්‍රියාත්මක කරන්නේ තමන්ට බලය ලැබුණු විට පමණයිලුය. ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවා යයි කියන මේ දේශපාලකයා තමන් අතට බලය ලැබෙනකම් විසඳුම හෙළි නොකරනවා යයි කියන්නේ එතකම් රටේ ජනතාව දුක් විඳාට කමක් නැති බවය. රට විනාශ වුණාට කමක් නැති බවය. රාජපක්ෂලාගේ පාලන සමයේ න්‍යාය වූයේද මෙයයි. රාජපක්ෂලාට ලැබෙන කුට්ටියේ ප්‍රමාණය අනුව සංවර්ධන ව්‍යාපෘති තීරණය වූයේය. එය රටට ජනතාවට ඵලදායකද කියා හිතුවේ නැත. බඩගෝස්තරය වෙනුවෙන් රට උගස් කළේය, විකුණාගෙන කෑවේය, හොරකම් කළේය,
අවසානයේ රට දැවැන්ත ණය උගුලක සිරකලේය. ඒ මජර ආදර්ශයන් අනුවත් රාජපක්ෂලා ජනතාවගේ බඩගින්න ගැන හිතන්නේ නැති බව පැහැදිලිය. ඒ වගේම තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් කෙළපෙරමින් කරන බලලෝබී දේශපාලනය හැර රාජපක්ෂලා සතුව රටේ ප්‍රශ්නවලට වෙනත් විසඳුම් නැති බවත් පැහැදිලිය. දැනට මේ ඇති සෙස්ස පසට.